ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ චූටි බෝනික්කි රෙසිපි YouTube channel එකට. ඔන්න මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ වෙනස්ම රසයකට දැල්ලො තෙල් දාන්නේ කොහොමද කියලයි. ඉතින් අපි මුලින්ම බලමු මේ දැල්ලො බෙදුම හදාගන්න මොනවද ඕන කරන දේවල් කියලා. මුලින්ම මම මෙතන දැල්ලො ටිකක් හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන තියෙනවා. ඒ වගේම තව ලොකු ලූණු ගෙඩි දෙකක් මේ වගේ කපාගෙන තලාගත් ඉඟුරු සුදු ලූණු ටිකක් කපාගත් තක්කාලි ගෙඩි භාගයක් කරපිංච ටිකක් ඒ වගේම පොඩියට කපාගත් අවමිරිස් කරල් ටිකකුත් මම මෙතන අරගෙන තියෙනවා. ඒ වගේම තව අවශ්‍ය වෙනවා බැදපු තුන පහ කුඩු කෑලි මිරිස් මිරිස් කුඩු අවශ්‍ය තරමට ලුණු කහ කුඩු ගම් මිරිස් කුඩු කුරුඳුපතු කෑල්ලක් ගොරක කෑල්ලක් එනසාල් සහ කරාමුනැටි ටිකක්. මුලින්ම මේ විදිහට වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට තලාගත් ඉඟුරු සුදු ලුණු ටික එකතු කරලා ටිකක් කලවම් කරනවා. ඊට පස්සේ ඒකටම කුරුඳුපොතු කෑල්ල එනසා සහ කරාමු නැටි ටික එකතු කරනවා. දැන් ඒකටම කරපිංචා කපාගත් තක්කාලි ලූණු සහ අවමිරිස් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරනවා. මේ විදිහට කලවම් කරලා මේ ලූණු ටික ටිකක් තෙලේ තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අපි දැන් ඒකට ගොරක කෑල්ල කහකුඩු තේ හැඳි කාලයි ලුණු කුඩු තේ හැඳි භාගයයි ගම්බිරිස් කුඩු තේ හැඳි එකහමාරයි මිරිස් කුඩු තේ හැඳි එකයි කෑලි මිරිස් කුඩු තේ හැඳි දෙකයි බැදපු තුන පහ කුඩු තේ හැඳි එකකුයි දාලා හොඳට කලවම් කරනවා. මේ විදිහට කලවම් කළාට පස්සේ අපි දැන් මේකට දැල්ලො ටික එකතු කරනවා. දැල්ලො ටිකත් එකතු කරලා මේ විදිහට කලවම් කරලා අපි දැන් මේක පියනෙන් වහලා විනාඩි 10ක් විතර උයා ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ. ඔයාලට දැන් පේනව ඇති මේකට වතුර උනලා තියෙනවා. අපි දැන් දැල්ලු ටික මේ විදියට කලවම් කරලා ආයෙත් පියනින් වහලා විනාඩි 8ක් 10ක් විතර කාලයක් මේක උයා ගන්නවා.
මේ තියෙන්නේ ආයෙත් විනාඩි 8කට විතර පස්සේ. දැන් අපේ දැල්ලෝ ටෙම්පරාදුව හරි. මම දැන් ලිප ඕෆ් කරලා පියනෙන් වහලා මේක නිවෙන්න විනාඩි 5ක් 10ක් විතර තියලා තියෙනවා. ඔන්න මේ තියෙන්නේ අපි හදාගත් අපේ දැල්ලෝ ටෙම්පරාදුව. ඉතින් ඔයාලත් මේ විදියට දැල්ලෝ තෙල් දාලා රස කොහොමද කියලා මට කමෙන්ට් කරන්න. මේ වගේ රසම රස අලුත් කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්.